ආයුබෝවන් ඔබට සුබ දවසක් අස්විත ජෝතිෂ මැදුර YouTube නාලිකාව නරඹන ඔබටත් පවුලේ සැමටත් උතුම් වූ දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරමින් අදත් ප්‍රබල ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි සූදානම් වෙන්නේ 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා වන ලග්න 12ට පොදුවේ බලපාන ආකාරයයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්තිද ජෝතිෂ්‍ය මඳුර යුගයේ නාලිකාව වැඩසටහන් පහසෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න වැඩසටහන් විස්තර ලබා ගැනීමට bell icon එක click කරන්න අපි දැන් එකින් එක සුබ අසුබ මේෂ ලග්නයේ ඉඳලා ඔබට බලපාන්නේ කොහොමද කියලා එකින් එක විමසා බලමු මේෂ ලග්නය මේෂ ලග්නින් උපන් ඔබගේ ලග්නෙන් හත්වැන්න තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ මේෂ ලග්නෙමි ඔබගේ ලග්නෙන් හත්වැන්නට රවිගේ පැමිණීම හත්වැන්නෙන් නියෝජනය කරන විවාහය සහකරු සහකාරිය ගුරු ජීවිතය සැප සතුට භාර්යාව සැමියා මෙන්න මේ කාරණා වලට බලපාන්නේ කොහොමද කියලා විමසා බලමු රවි ග්‍රහය හත්වැන්නට පැමිණීම ඒතරම් යහපත් බවක් පෙන්눔 කරන්නේ නැහැ අඹු සැමියන් අතරේ වාද බේද ආරවුල් ඇති වෙන්න ඉඩකඩ පවතිනවා සමහර විට එම ආරවුල් නිසා බිරිඳ තමන්ගේ මහගෙදර පදිංචරයන්න සූදානම් වෙන්නත් පුළුවන් නිරන්තරයෙන් ආරවුල් ගැටුම් වලට මැදිහත් වෙන ග්‍රහ පීඨීමක් හැටියට ඔබට මතක් කරන්න පුළුවන් සිත්තැවුල් ඇති කරන්නත් පුළුවන් මිල මුදල් ලැබීම් අතින්ද ඒතරම් යහපත් තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ ගමන් බිමන් වැඩිවන කාලයක් ගෘහ ජීවිතයේ තුල එකිනෙකා නොරුස්සන ගතියක් පෙන්눔 කරනවා පොඩි දෙයකට තරහ මරහ කේන්ති ඇති කර ගන්නවා ලෙඩ රෝග අතින්ද පීඩාකාරී තත්ත්වයන් ඇති කරනවා සෙම් රෝග උද්දරාබාධ උණ අල්සස් රෝගේ වැනි රෝග පීඩාවන් වරින් වර මතු කරන්න පුළුවන් ස්ත්‍රී පාර්ශවයේ සමග හිතවත්කම් ඇති කර ගන්න අයට අවාසි පාඩු ඇති වෙන්න පුළුවන් ස්ත්‍රී පාර්ශවයේ සමග නිතර ගැටුම් ඇති කරන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ පෙම්වතුන් පෙම්වතියන් යහළු යෙහෙළියන් ආදී වශයෙන් පිරිමි අය විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයේ සමග ගැටුම් කාලයේ තත්ත්වයන් වලට පෙළඹෙනවා ඉක්මනින් අමනාප වෙනවා දූ දරුවන්ටත් ලෙඩ රෝග විශේෂයෙන් සෙම් අමාරු ඇති කරන කාලයක් තමයි උදා වෙන්නේ ඉගෙනීම් කටයුතු වලටත් බාධා මතු කරන්න පුළුවන් මෙම රවි ග්‍රහය හත්වැන්නේ ගමන් කරන කාලය තුල ඇස්වා කටවා දෝෂ පහසුවෙන් වැළඳෙන්න පුළුවන් අනුන්ගේ ශාප කිරීම නිසා මානසික පීඩාවන් ඇති වෙන්නත් පුළුවන් විශේෂයෙන් සතුරු කරදර ගැන අවධානය යොමු කළ යුතු කාලයක් මිල මුදල් ලැබීම් අඩු ග්‍රහ මාරුවක් නිසා මේෂ ලග්නෙන් ඔබන් ඔබට ඉවසීමෙන් ක්‍රියා කළ යුතු බව මතක් කරනවා වෘෂභ ලග්නය 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම වෘෂභ ලග්නෙන් උපන් ඔබට බලපාන ආකාරය දැන් විමසා බලමු වෘෂභ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රය ලග්නෙන් 6 වැන්නට තමයි රවි ග්‍රහය පැමිණෙන්නේ සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ 6 වැන්නෙන් ලෙඩ රෝග ණයතුරුස් ආරවුල් සතුරු කරදර පිළිබඳව නියෝජනය කරනවා රවි ග්‍රහය තේජෝ ගුණයෙන් යුක්ත ග්‍රහයෙක් වෘෂභ ලග්නෙන් උපන් ඔබට තිබුණු සතුරු කරදර දුරු වෙලා යන ස්වභාවයක් පෙන්눔 කරනවා දුක් කරදර පීඩා විඳපු ඔබට සහනයක් සුවයක් ලැබෙන ග්‍රහ මාරුවක් කියලා කියන්න පුළුවන් ඔබගේ ඉදිරි දියුණුව වෙනුවෙන් අලුතින් කිසියම් කටයුත්තක් ආරම්භ කරන්න හොඳ කාලයක් කරගෙන කටයුතුද දියුණුවටපත් වෙනවා රැකී ආරක්ෂා කටයුතු වල උනත් දියුණුවක් දකින්න පුළුවන් උසස් වීම পদවි තානාන්තර බලාපොරොත්තු වෙන්න පුළුවන් අසනීප රෝග පීඩා වලින් පීඩා විඳපු වෘෂභ ලග්නෙමි ඔබට නිරෝගීකම ලැබෙන්න පුළුවන් සිතේ සතුට ප්‍රීතිය ඇති කරන ග්‍රහ මාරුවක් කියලත් මතක තබා ගන්න රජයෙන් මොනෝහරි දෙයක් බලාපොරොත්තු වුණා නම් නැත්නම් මොනෝහරි ණය මුදලක් ඉල්ලුම් කළා නම් ඒ දේවල් ලැබෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන්ගෙන් පවා ගරු සැලකිලි ලැබෙන්න පුළුවන් ග්‍රහ මාරුවක් ආදායම් තත්ත්වයක් ඉහළ යන්න පුළුවන් උසස් අයගෙන් ඥාතීන්ගෙන් විශේෂයෙන් නැන්ද මාමගෙන් ඔබට උදව් උපකාර ලැබෙන බවකුත් පෙන්눔 කරනවා පොදුවේ සලකා බැලුව විට රවි මාරුව වෘෂභ ලග්නෙන් උපන් ඔබට බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි මිතුන ලග්නයේ 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම මිතුන ලග්නෙන් උපන් ඔබට බලපාන්නේ කොහොමද කියලායි දැන් සාකච්ඡා කරන්නේ මිතුන ලග්නෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට රවි ග්‍රහය ගෝචර වීම පස්වැන්නේ නියෝජනය කරන කාරණාවන් කෙරෙහි මොන වගේ බලපෑමක් ඇති කරයිද කියලා බලමු සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ පස්වැන්නේ බුද්ධි අධ්‍යාපනයේ දූ දරුවන් ගැන කතා කරනවා
ඒ කාරණා කෙරේ රවිගේ පැමිණීම නිසා රවිගේ ගෝචරය තර්මක ආඩම්බරකාර ගතියක් ඔබ තුලින් දකින්න පුළුවන්කම ලැබෙනවා දරුපල අපේක්ෂාවෙන් ඉන්න මව්වරුන්ට වාසනාවන්ත පිරිමි දරුවෝපත් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනදාට වඩා උද්‍යෝගී බවක් ඇති කරන අතර ක්‍රියාශීලී ගතියක්ද දකින්න පුළුවන් තමන්ගේ ගෞරවය ගැන නිතර හිතන ස්වභාවයක් පෙන්눔 කරනවා ගම් මට්ටමේ බිම් මට්ටමේ නායකත්වයට ඔබ තෝරා ගන්න කාලයක් තනතුරු තානාන්තර ලැබෙන්නත් පුළුවන්. රවි පස්වැන්නේ ගමන් කරන කාලය තුලදී බොහෝ විට ශරීරයේ උෂ්ණ ගතියක් නැවිල්ලක් ඇති කරන්න පුළුවන්. සතුරු කරදර පරාජයට පත් කරලා ජයග්‍රහණ ලැබෙන ග්‍රහ මාරුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. රවි ග්‍රහය පස්වැන්නේ ගමන් කරන කාලය මාසයක් පමණ වන අතර ඒ කාල සීමාව තුළ ගමන් බිමන් වලදී ටිකක් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. අදිසි අනතුරු ඇති කරන්න පුළුවන් වාහනවල මෝටර් සයිකල්වල ගමන් කිරීමේදී ආරක්ෂා සහිතව ගමන් කළ යුතු වෙනවා මුදල් ලාභයක් පෙන්눔 කරනවා වගේම රැවටීමකට ලක් වෙන්නත් පුළුවන් තරඟ ක්‍රීඩා කටයුතු අධ්‍යාපන කටයුතු වල නිරත මිතුන ලග්න හිමියන්ට ජයග්‍රහණ උරුම කරන බවකුත් පෙන්눔 කරනවා මිල මුදල් වියදම් කිරීමේදී රටට ලෝකයට පේන උජාරුවට වියදම් කරන ගතියකුත් ඔබ තුලින් දකින්න ලැබෙනවා එවැනි දේවල් වලින් අත මිදී කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මතක් කරනවා. පොදුවේ මිතුන ලග්නෙන් උපන් ඔබට රවි මාරුව බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි. කටක ලග්නය 2024 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම කටක ලග්නෙන් උපන් ඔබට බලපාන ආකාරයයි දැන් විමසා බලන්න. කටක ලග්නෙන් උපන් ඔබගේ ලග්නෙන් 4 වැන්නට තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ 4 වැන්නෙන් ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන වගේම මව ගැන කතා කරනවා රවිගේ ගෝචරය ඔබගේ ලෞකික ජීවිතයට මොන වගේ බලපෑමක් ඇති කරනවද කියලා විමසා බැලීමේදී දේපල ඉඩ කඩම් සම්බන්ධව තිබුණු ආරවුලක් සමතයකට පත්වන ස්වභාවයක් පෙන්눔 කරනවා පවුලේ අය සමග වැඩ කටයුතු කරන විට ටිකක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු බවත් මතක් කරනවා ඉවසිලිවන්ත භාවයෙන් තොරව කටයුතු කරන්නට යාමෙන් පවුලේ අය සමග ආරවුල් ඇති වෙන්න පුළුවන්. හිතේ විශ්වාසයක් නැතිව කරන වැඩ කටයුතු වලින් පාඩු ඇති වෙන්න පුළුවන්. ඔබගේ දියුණුවට බාධා ඇති කරන අය, ඉරිසියා කරන අය ඉන්න නිසා ඇසුරු කරන අය ගැන හොඳ අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. වාහන අලුත් වැඩියාවක් නිසා ඔබට කරදර විඳින්න සිදු වෙනවා. වාහනේ අලුත් වැඩියා කරත් නිසි පරිදි නියමාකාරයෙන් වාහනය නිවැරදිව අලුත් වැඩියා කර ගන්නට නොහැකි වීමෙන් පීඩාකාරී තත්වයන් ඇති කරනවා. එම නිසා වාහන අලුත් වැඩියා කිරීමට බාර දෙනකොට ඒ විෂය ගැන හොඳ දැනුමක් ඇති කාර්මික ශිල්පියෙකුගේ උදව් ලබා ගැනීමට මතක තබා ගන්න. මෙම ග්‍රහ මාරුවක් සමග රෝග පීඩා ගැන සලකා බලද්දී නහර දුර්වලතා නිසා ඇතිවන ලෙඩ රෝග ගැන සැලකිලිමත් වෙන්න. පොඩි කැසීමක් නිසා ලොකු තුවාලයක් ඇති වෙන්න පුළුවන්. පපුවේ වේදනා කැස්ස උන වරින් වර මතු කරන්නත් ඉඩ කඩ තිබෙනවා. ගොවිතැන් කටයුතු වලින් පාඩු සිදු වෙන්න පුළුවන් නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. පොදුවේ සලකා බැලුව විට කටක ලග්නෙන් උපන් ඔබට රවි මාරුව බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි. සිංහ ලග්නය 2024 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම සිංහ ලග්නෙන් උපන් ඔබට බලපාන ආකාරයයි දැන් විමසා බලන්න. සිංහ ලග්නෙන් උපන් ඔබගේ පොදු පලාපල විමසා බැලීමේදී ලග්නෙන් තුන්වැන්නට රවිගේ පැමිණීම නිසා තුන්වැන්නේ නියෝජනය කරන ආත්ම ශක්තිය වික්‍රමයේ සහෝදරයන් කෙරෙහි මොන වගේ බලපෑමක් ඇති කරයිද කියලා විමසා බලමු. සාමාන්‍යයෙන් රවි ග්‍රහය තුන්වැන්නට පැමිණීම ඉතාමත්ම සුබඵල උදා කරන ග්‍රහ මාරුවක් හැටියට පෙන්눔 කරනවා. ධන ලාභ ලැබෙන්න පුළුවන්. ලාභ ප්‍රයෝජන වාසි ලැබෙන ග්‍රහ මාරුවක්. සිතට වගේම කයටත් සැනසිරිදායක බවක් ඇති කරනවා. ඔබගේ තත්වය ටිකක් ඉහළ යන්න පුළුවන්. ගෞරවයට පාත්‍ර වෙනවා. තිබුණට වඩා යමක් වැඩිපුර ලැබෙන ග්‍රහ මාරුවක්. ඒ සඳහා උසස් අයගෙන් ප්‍රභු අයගෙන් ආධාර උපකාර ලැබෙනවා. සිංහ ලග්නයේ ඔබ කිසියම් ආකාරයේ වැඩ බාරගත් විට ඒ බාරගත් කටයුත්ත ඉක්මනින් නිවැරදිව නිසි ලෙස බාර දීමට කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීම නිසා කාගේත් ගෞරවයට පාත්‍ර වෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඔබගේ ගමේ ඔබව ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. දේශපාලන මණ්ඩලවල পদවි තානාන්තර තනතුරු ලැබෙන්නත් පුළුවන්. රජයෙන් මොනවා හෝ බලාපොරොත්තු වුණා නම් ඒ බලාපොරොත්තු වුණ දේවල් ඔබට ලැබෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු උනත් සාමකාමීව සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් ග්‍රහ මාරුවක්. මිල මුදල් ලැබීම අතින්ද හොඳයි. සහෝදරයන් අමනාපව හිටියා නම් ඒ අමනාපකම් දුරු වෙලා හොඳ හිත මිත්‍රත්වය ඥාතිත්වය ඇති කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට දියුණුවක් ඇති කරනවා. මේ ග්‍රහ මාරුව පවතින මාසයක පමණ වූ කාලය තුල වැඩි වශයෙන්
ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්නට හොඳ ග්‍රහ මාරුවක්. ඉගෙන ගන්නා වයසේ ඉන්න කුඩා දූ දරුවන්ටත් මෙම ග්‍රහ මාරුව සුබඵල උදා කරන ග්‍රහ මාරුවක් හැටියට පෙන්වන්න පුළුවන්. ඔබගේ නිර්මාණවලට හොඳ අවස්ථාවක් ඇගයීමක් ලැබෙනවා. බලාපොරොත්තු වෙන විදියට තමන්ගේ කටයුතු පහසු කරගන්න පුළුවන් ග්‍රහ මාරුවක් නිසා සිංහ ලග්නෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරුව සුබයි කියලා කියන්න පුළුවන්. කන්‍යා ලග්නය 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවිග්‍රහය තුලා රාශිගත වීම කන්‍යා රාශියෙන් උපන් ඔබට මොන වගේ බලපෑමක් ඇති කරයිද කියලා විමසා බලමු. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ලග්නෙන් දෙවැන්නට තමයි රවිග්‍රහය ගෝචර වෙන්නේ. දෙවැන්නෙන් කියවෙන ධනය, පෞල් ජීවිතය, විවාහය, බිරිඳගේ ස්වභාවය මෙන්න මේ කාරණා කෙරේ රවිගේ බලපෑම මොන වගේද? ආර්ථික වශයෙන් ලොකු ලැබීමක් පෙන්눔 කරන්නේ නැහැ. රටට ලෝකයේද පේන තමන්ගේ තරමට වඩා ලොකුට වියදම් කරන ස්වභාවයක් පෙන්눔 කරනවා. එවැනි අවස්ථාවලදී සමාජයේ ඇහෙන කතාවක් තමයි පස්ස බිම ඇලගත්ත කියලා. අන්න ඒ වගේ අනවශ්‍ය විදියට ලෝකයට පේන්න ණය වෙලා හෝ වියදම් කරන ස්වභාවයක් ඔබ තුලින් දකින්න ලැබෙනවා. වියදම් පාලනය කරගන්න අවශ්‍ය වෙනවා. ලැබෙන හැටියට වියදම් කරන්න උත්සාහවන්ත වෙන්න ඕන කාලයක්. විවාහක සැමියාට බිරිඳට ලෙඩ රෝග පීඩා නිසා තරමක ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පවුලේ අය සමග කතා බහ දුරදිග යෑමෙන් ආරවුල් ගැටුම් වලින් අවසන් වෙන්න පුළුවන්. ඥාතීන් සමගද එවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරගන්න පුළුවන් නිසා ඉවසීම ප්‍රගුණ කරන්න අවශ්‍ය කාලයක්. මෙම රවිග්‍රහය දෙවැන්නේ ගමන් කරන කාලයේදී ටිකක් වැඩිපුර කියවන ගතියකුත් ඇති වෙනවා. ඕනෑමට වඩා යම් යම් දේවල් අගක් මුලක් නැතුව ඔහේ කියවන ස්වභාවයක් දකින්න ලැබෙනවා. වැඩිපුර කතාවට යාමෙන් අනවශ්‍ය වාද බේදවලට පටලැවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ගමන් බිමන් උනත් වැඩි වෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු වලට බාධා ඇති කරන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මතක් කරනවා. මොන ආකාරයෙන් හරි වංචාවකට ප්‍රයෝගයකට හසු වීමෙන් පාඩුවක් ඇති වෙන්න පුළුවන් තත්වයකුත් පෙන්눔 කරනවා. විශේෂයෙන් ඔන්ලයින් ගනුදෙනු වලදී සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔබත් තව කෙනෙකුට කපටිකමක් වංචාවක් කරන ස්වභාවයකුත් පෙන්눔 කරනවා. ඇස්වල අමාරු ඌෂ්ණාධික රෝග පීඩා ඇති කරන්න පුළුවන්. යම් යම් හේතු නිසා අඹ සැමියන් අතරේ පවතින අමනාපකම් වැඩි වෙන්න පුළුවන් නිසා ඉතාමත් ඉවසීමෙන් කල්පනාකාරීව කන්‍යා ලග්නෙහි ඔබ කටයුතු කළ යුතු ග්‍රහ මාරුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. තුලා ලග්නය 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම තුලා ලග්නෙන් උපන් ඔබට බලපාන ආකාරයයි දැන් විමසා බලන්න. තුලා ලග්නෙන් උපන් ඔබගේ ලග්න ස්ථානයේ තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ. සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ පළමු වන කොටුවෙන් ඔබගේ ගතිගුණ, පෞරුෂය, ජීවන ශක්තිය, පොදුවේ ජන්මියා ගැන කතා කරන ස්ථානය සුබඵල උදා කරන ග්‍රහ මාරුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. තමන්ගේ දියුණුව වෙනුවෙන් ගන්නා උත්සාහයන්ට බාධා ඇති කරන්න පුළුවන්. තමන්ගේ තරමට වඩා ලොකුවට සමාජයේ පේන්න ජීවත් වෙන්න උත්සාහ කරන ග්‍රහ මාරුවක් හැටියට පෙන්눔 කරනවා. කාර්යබහුල නැතත් විවේකයේ අඩු වෙන්න පුළුවන්. රැකියාවක් වශයෙන් කරන කටයුතු නිසා චෝදනා අහන්න ලැබෙනවා. බාරගත් වැඩ නිසි වේලාවට නියමිත පරිදි බාර දීමට නොහැකි තත්වයක් ඔබට ඇති කරනවා. එම හේතුව නිසාම විවිධ අයගෙන් චෝදනාවන් වලට ලක් වෙන්න පුළුවන්. ඔබගෙන සේවය ලබා ගැනීමට එන පාරිභෝගිකයන් රස්තියාදු වීමකට ලක් වෙනවා. එම නිසා බාරගත් වැඩ පොරොන්දු පරිදි නිසි කලට වේලාවට බාර දීමට උනන්දු වෙන්න. නැත්නම් ඔබ ගැන තබා තිබූ විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. වෙනදාට වඩා ඔබ ආඩම්බරකාර ගතියකින් යුතු තත්වයක් පෙන්වුම් කරනවා. ඕනෑම තැනකට ඉදිරිපත් වෙලා ඕනෑම කාර්යයක් බාරගෙන කැපී පෙනෙන විදියට වැඩ කටයුතු කරන්න පුළුවන් ග්‍රහ මාරුවක් හැටියට නම් කරන්න පුළුවන්. තේජවන්ත ගතියක් ඇති කරනවා. නිතර අනිත් අයට අනඳන කෙනෙක්, ආඥාදායකෙක් ලෙස කටයුතු කරන ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. මේ කාල සීමාව තුළ ඇතිවන උඩඟු බව, අහංකාර ගති පාලනය කර ගැනීම උත්සාහ කරන්න. ඉක්මනින් තරහ යන ගතියකුත් ඇති කරනවා. රැකී රක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් ඇති කරන්න පුළුවන්. අමුසැමි ભેදවලට ඉඩකඩ පවතින අතර දෙද රෝග වශයෙන් දැවිලි ගතිය, උෂ්ණ ගතිය, ඉසේ කැක්කම උණ රෝගයේ වරින් වර ඉස්මතු වෙන්න පුළුවන්. උදරාබාධ, පපුවේ අමාරු වරින් වර මතු කරන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. පොදුවේ සලකා බැලුව විට තුලා ලග්නින් උපන් ඔබට රවි මාරුව බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි. වෘශ්චික ලග්නය 2024 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම වෘශ්චික ලග්නින් උපන් ඔබට බලපාන ආකාරය විමසා බැලීමේදී ඔබගේ ලග්නෙන් දොළොස් වැන්නට තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ. සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ දොළොස් වැන්නෙන් නියෝජනය වෙන්නේ වැයවීම, නාස්තිය, වද බන්ධන, රෝහල් ගතවීම ආදිය.
යනුව රවිගේ ගෝචරය වෘශ්චික ලග්නින් උපන් ඔබට ආදායම් තත්ත්වයේ පහළ බැසීමක් පෙන්눔 කරනවා. නිකරුණේ මිල මුදල් වැය වීම ඇති කරන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ලාභ වාසි බලාපොරොත්තුෙන් මුදල් ආයෝජනය කිරීමේදී දෙවරක් නෙවෙයි තුන්වරක් කල්පනා කරලා බලන්න කියලා මතක් කරනවා. වැඩි ආදායම් ලබන්නට මිල මුදල් ආයෝජනය කිරීමෙන් තිබුණු තත්ත්වේ පව අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම කලකෝලාහල රණ්ඩු සරුවල් වලට ඉතාමත්ම ඉක්මනින් යොමු වෙන්නත් පුළුවන්. වෙළඳාම් කටයුතු ව්‍යාපාර වලින් ඒතරම්ම ලොකු වාසියක් ලැබෙන ග්‍රහමාරුවක් හැටියට පෙන්눔 කරන්නේ නැහැ. ඔබගේ නමට කැලල් ඇති වෙන්න පුළුවන්. තිබුණු ගෞරවය නැති වෙලා කිසියම් කලකිරීම් තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. විශේෂයෙන් රාජ්‍ය සේවයේ කටයුතු කරන අයට මේ ග්‍රහමාරු ඒතරම්ම යහපත් වෙන්නේ නැහැ. දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු උනත් නිසි පරිදි කරගෙන යන්න අමාරු තත්ත්වයන් ඇති කරනවා. දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට වැඩිපුර වියදම් දරන්න සිද්ධ වෙන ග්‍රහමාරුවක්. රහස් වැඩ කටයුතු වලට නීති විරෝධී වැඩ කටයුතු වලට හවුල් වීම ඉතාමත්ම අන්තරාදායකය කියලා කියන්න පුළුවන්. එවැනි දේවල් නිසා තමන්ගේ නමට කැලල් ඇති වෙන්න පුළුවන්. පොලිසි උසාවිවල රස්තිය ආදි වෙන්න පුළුවන්. කෙටි ගමන් බිමන් බහුල වෙනවා. ඇස්වල අමාරු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දත් කැක්කුම් උන රෝගේ වැනි පීඩාකාරී තත්ත්වයන් වරින් වර මතුවෙන්න පුළුවන් ග්‍රහමාරුවක් හැටියට මතක තබා ගන්න. ඥාතීන් සමග උනත් ගන්දනවලදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. පොදුවේ සල්කා බැලුව විට වෘශ්චික ලග්නින් උපන් ඔබට මෙම රවි මාරුව බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි. ධනු ලග්නයේ 2024 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාජගත වීම ධනු ලග්නින් උපන් ඔබට පොදුවේ බලපාන ආකාරය දැන් විමසා බලමු. ධනු ලග්නින් උපන් ඔබගේ ලග්නෙන් 11 වැන්නර තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ. සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ 11 වැන්නෙන් සියලු ලැබීම් මිත්‍රයන් වැඩිමහල් සහෝදරයන් පිළිබඳව සාකච්ඡා කරනවා. 11 වැන්නට රවිගේ පැමිණීම ධනු ලග්නින් උපන් ඔබට සුබඵල උදා කරන ග්‍රහමාරුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මේ ග්‍රහමාරුව පවතින කාල සීමාව තුළ සමාජයේ සැලකිලි ගෞරවය ලැබෙන්න පුළුවන්. ඔබව ඉතාමත්ම ප්‍රසිද්ධියට පත් වෙනවා. ඔබ කරන වැඩ කටයුතු වලට උසස් අයගෙන් රජයෙන් ප්‍රභු අයගෙන් උදව් උපකාර පවා ලැබෙන්න පුළුවන්. ඔබගේ තාත්වේ උසස් වෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට මෙම ග්‍රහමාරුව නිසා යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. රැකී රක්ෂාවල නියුතු අයට තනතුරු වරප්‍රසාද තානාන්තර ලැබෙන අතර ආදාය මාර්ග වැඩි කරන ග්‍රහමාරුවක් හැටියට පෙන්눔 කරනවා. රජයෙන් හෝ කිසියම් ආයතනයකින් ආධාර මුදලක් හෝ ණය මුදලක් ඉල්ලා සිටියා නම් කඩිනමින් ඒවා ලැබෙන්න පුළුවන්. ජංගම ව්‍යාපාර කරන අයට ඉතාමත්ම ඉහළ ආදායම් ලැබෙන ග්‍රහමාරුවක්. වෙහෙස මහන්සියේ තරමට බලාපොරොත්තු වල තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් තමයි ඔබට උදා වෙන්නේ. දියුණුව වෙනුවෙන් අලුත් වැඩකට අත ගහන්න ඉතාමත්ම හොඳ කාලයක්. ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න ඉතාමත්ම හොඳයි. ගෘහ ජීවිතයේ කටයුතු වාසනාවන්ත වෙනවා. අමනාප වූ බිරිඳ සැමියා නැවත නිවසට පැමිණීමට ඉඩකඩ පවතිනවා. පෙම්වතා පෙම්වතිය ඔබ අතහැර ගියා නම් නැවත ඔබ සමග මිතුරු වෙනවා. ආහාර පාන උනත් අඩුවක් නැතුව වියලි ආහාර ද්‍රව්‍ය පවා ලැබෙන්න පුළුවන්. ඇසුරු කරන හිතවතුන් අතරින් උනත් වෙනදාට වඩා ඔබට උදව් උපකාර ලැබෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. අලුත් මිතුරන් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. විවාහ මංගල උත්සව කොටහලු මංගල උත්සව වලට මුල්ගල් තැබීම් විවෘත කිරීම වැනි උත්සව අවස්ථාවන් වලට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙනවා. පෙම්වතුන්ට පෙම්වතියන්ට නිදහසේ මේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. පෙම්වතුන් පෙම්වතියන්ගේ කටයුතු සාර්ථක වෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ආදාය මාර්ගයේ වැඩි වෙන සතුට ප්‍රීතිය ඇති කරන සුබ ග්‍රහමාරුවක් හැටියට ධනු ලග්නෙමි ඔබට මතක් කරන්න පුළුවන්. මකර ලග්නය 2024 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම මකර ලග්නෙන් උපන් ඔබට බලපාන ආකාරය දැන් විමසා බලමු. මකර ලග්නෙන් උපන් ඔබගේ ලග්නෙන් 10 වැන්න තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ. කේන්ද්‍රයේ 10 වැන්නෙන් පදවි තානාන්තර රැකියා ඒ වගේම පියා ගැන කතා කරනවා. මේ කාරණා කෙරෙහි රවිගේ බලපෑම විමසා බැලීමේදී මකර ලග්න හිමියන්ට සුබ ග්‍රහමාරුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. සිතේ සතුට ප්‍රීතිය ඇති කරන ග්‍රහමාරුවක්. ව්‍යාපාර කටයුතු වලින් ලාභ ප්‍රයෝජන වාසි වැඩිපුර ලබා ගන්න පුළුවන්. රැකියාවක් නොමැතිව කාලය ගත කළ ඔබට කුමක් හෝ රැකියාවක් ලැබෙන්නත් පුළුවන්. රැකියා ස්ථානයේ තිබුණු බාධාකාරී තත්ත්වයන් පීඩාකාරී තත්ත්වයන් යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. රැකී රක්ෂා කටයුතු කරන ස්ථානවල ආයතන ප්‍රධානීන්ගේ සැලකිල්ල ගෞරවය ලබා ගන්න පුළුවන්. උසස් වීම් තානාන්තර පදවි සංවිධායක ධූර බලාපොරොත්තු වුණු අයට ඒවා ලැබෙන්න පුළුවන්. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති වුණත් ඒ ඔබගේ යහපත වෙනුවෙන් කියලා කියන්න පුළුවන්. අසනීප තත්ත්වයෙන් ඉන්න පියා පිළිබඳව වැඩිපුර සොයා බැලීමක් කළ යුතු කාලයක්.
ඔබ කරන කියන කටයුතු වලට මාධ්‍ය තුලින් ප්‍රසිද්ධියක් ලැබෙන්න පුළුවන්. තිබුණු අසනීප තත්ත්වයන් සුව අතට හැරීමෙන් නිරෝගී භාවය ඇති කරනවා. ඒ වගේම ගෘහ ජීවිතයේ කටයුතුද සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් හොඳ ග්‍රහමාරුවක් හැටියට මකර ලග්නෙම ඔබට කියන්න පුළුවන්. කුම්භ ලග්නය 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම කුම්භ ලග්නෙන් උපන් ඔබට බලපාන ආකාරයයි දැන් විමසා බලන්න. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ පොදු ලග්න පලාපල විමසා බැලීමේදී ලග්නෙන් නම වැන්නට තමයි රවි ග්‍රහය ගෝචර වෙන්නේ. සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ නම වැන්නෙන් විදේශ ගමන් පිළිබඳව ආගමික භක්තිය පිළිබඳව වාසනාව පෙර පින ආදී කාරණාවන් කතා කරනවා. රවි ග්‍රහය නම වැන්නට පැමිණීමෙන් ඔබට ඇති කරන සුභ අසුභ පලාපල විමසා බැලීමේදී ඔබට මිශ්‍ර ඵල උදා කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. නොසිතු ලෙස වියදම් වැඩි වෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. ආදායම් අඩු වෙලා වියදම් වැඩි වෙන නිසා ඔබගේ දෛනික ජීවිතයේ කටයුතු වලට බාධා වැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මුදල් හානියක් වෙන්න පුළුවන්. ඔබට මුදල් අහිමි වීමට බලපාන හේතු අතර ණයට දීපු මුදලක් නොලැබීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සොර සතුරන් පැහැර ගැනීමක් වෙන්න පුළුවන්. මුදල් පසුම්බිය මහමග අතරමග වැටීමක් නිසා වෙන්න පුළුවන්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. මේ කාල සීමාව තුල ආගමික කටයුතු කෙරෙහි පින් දහම් කටයුතු කෙරෙහි කැමැත්තක් තිබුණත් නොගිහින් බැරි කමට ඒවට සහභාගී වන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. තරමක මසුරු ගති ඇති කරන්න පුළුවන්. සිත තුල ශ්‍රද්ධාව අඩු වුණත් වන්දනා ගමන් වෙනුවට සිද්ධාස්ථාන බලන්න වැඩි කැමැත්තක් ඇති කරනවා. පින්කම් වලට සහභාගී වීමට වඩා ඒවා නරඹන්න කැමැත්තක් ඇති කරනවා. පවුලේ වැඩිහිටි කෙනෙකුගේ අසනීප තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ගුප්ත ශාස්ත්‍ර කටයුතු දේවාල කටයුතු වගේ දේවල් වලට වැඩි කැමැත්තක් ඇති කරන ග්‍රහමාරුවක්. ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව වැනි ශාස්ත්‍රයන් ඉගෙන ගන්නට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඥාතීන් වැඩිහිටියන් බලන්න යන්න හිතෙනවා. සමහර විට ඔබගේ ඥාතීන් ඔබව බලන්න එන්නත් පුළුවන්. වෙනදා තිබුණු ශ්‍රියාව කාන්තිමත් බව තරමක් අඩු වෙන්න පුළුවන්. ළඟ ඥාතිවරුගේ වෙන්වීමක් පෙන්눔 කරනවා. ශාරීරික වශයෙන් දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්. මලානික ගති, උදාසීන ගති ඇති කරන ග්‍රහමාරුවක්. සමහර අවස්ථාවලදී නපුරු සිහින පෙනීම, නින්දෙන් බය වීම වැනි තත්ත්වයන්ද ඇති කරන්න පුළුවන්. අමුසැමියන් අතරේද අමනාපකම් ඉඳ හිට ඇති වෙන්න පුළුවන්. මීන ලග්නය 2024 ඔක්තෝබර් මාස 17 වෙනිදා රවි ග්‍රහය තුලා රාශිගත වීම මීන ලග්නෙන් උපන් ඔබට පොදුවේ බලපාන ආකාරයයි දැන් විමසා බලන්න. මීන ලග්නෙන් උපන් ඔබගේ ලග්නෙන් අටවැන්නට රවි ග්‍රහයාගේ පැමිණීම මොන වගේ සුභ අසුභ පලාපල ලැබෙනවද කියලා දැන් විමසා බලමු. සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ අටවැන්න සුභ ස්ථානයක් හැටියට සලකන්නේ නැහැ. අටවැන්නෙන් මරණය උරුම දේවල් ගැන කතා කරනවා. නමුත් අටවැන්නට රවිගේ පැමිණීම නිසා යම් යම් කරදරවලට මුහුණ පාන්න සිදුවෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ශාරීරික වශයෙන් සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ලේ දෝෂ, අර්සස් උන වැනි රෝග පීඩාවන් වරින් වර මතු කරන්න පුළුවන්. ශරීරයට වෙහෙසකර බවක් ඇති කරනවා. දුෂ්කර ගමන් බිමන් වල යෙදෙන්න සිද්ධ වෙනවා. ඔබගේ නිවසේ ඇති බඩු මුට්ටු ප්‍රවේශම් කරගත යුතු ග්‍රහමාරුවක්. නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ගෙවල් දොරවල් වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. ආරක්ෂිත කැමරා ආදිය තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා දැයි හොඳින් විමසා බලා කටයුතු කරන්න. සොර සතුරු පීඩා ඇති වෙන්න පුළුවන් නිසා ආරක්ෂාකාරී ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඔබට වැදගත් වෙනවා. මුදල් පසුම්බිය වගේම කනකර ආභරණ හෝ මහමග වැටෙන්න පුළුවන්. ඒවා සොර සතුරන් අතරපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. රැකී ආරක්ෂා කරන තැන්වල උනත් එකට වැඩ කරන අයගෙන් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කලකෝලාහල අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඉඩකඩම් දේපල වස්තුව පිළිබඳව ආරවුල් ඇති වෙන්න පුළුවන් ග්‍රහ තත්ත්වයක්. ආරවුල් ගැටුම් පුළුවන් තරම් මගහැර ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමෙන් මේ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. අමුදරුවන්ටත් වරින් වර ඇතිවන ලෙඩ රෝග පීඩා නිසා සැලසීම සහනය ටිකක් අඩු වෙන්න පුළුවන්. නීති විරෝධී, විනය විරෝධී වැඩ කටයුතු වලට යොමු වීමෙන් බොහෝ කරදරවලට මුහුණ පාන්න සිදු වෙන නිසා එවැනි තත්ත්වයන් මගහැර කටයුතු කරන්න. පොදුවේ සලකා බැලුව විට මීන ලග්නෙන් උපන් ඔබට මේ රවි මාරු බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි. විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්තිද ජ්‍යොතිෂ්‍යමඳුර යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න.